dina janadhipati dhoorayata patvu Ranil Wickremesinghe mathithumata weda balapu janadhipati thumata ape suba patum me avasthawedi api puda kara sitinawa. Garu kathanayakathumani man kemathi me avasthave adahas kipayak ekathu karanna අද දිනේ මේ වගේ වෙලාවක් වෙන් කරගෙන ඇයි මේ වගේ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ තත්වයකට රට ආවේ 2019 ජනාධිපතිවරණය පැවැත්ුණා 69 ලක්ෂයක් ජනවරමක් ලබා දුන්නා ඒ වගේම 2020 මහමැතිවරණයක් පැවැත්ුණා 68 ලක්ෂයක් මගේ මතකයේ හැටියට මන්ත්‍රීවරු 140 ගානකට වැඩිය 145කටත් වැඩිය පත් කරලා වරමක් ලබා දීලා ඉන්පසුව 3/2 බලයකුත් ලබාගෙන 20 වෙනි සංශෝධනයකුත් ක්‍රියාත්මක කරලා ඒ රාජ්‍ය පාලනයේ ක්‍රියාත්මක වුණා අපි හැමෝම දන්නවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අභාවයට පත් වුණු අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ මත විමසුමකින් තොරව ඔබතුමත් ප්‍රකාශ කරා ජනාධිපතිවරෙක් තෝරගත්තා හැබැයි ජනාධිපතිවරු තෝරගන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දය එම මතක් කරන්න කැමති අද ජනාධිපතිතුමා තෝරා ගන්නට ඒ හිතස නිර්මාණය වුණේ මොකද මේ රටේ ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ මෑත කාලයේ ප්‍රථම වතාවට 69 ලක්ෂයක් ඡන්ද ලැබපු ජනාධිපතිතුමා දෝෂාභියෝගයකින් නෙවෙයි වෙනත් ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයකින් නෙවෙයි ඔහුට මහා ජන විරෝධයක් නිර්මාණය වෙලා ඒ ජන විරෝධය හරහා තමන්ගේ දුහුරේ අත්හරින්න සිද්ධ වුණා මෙන්න මේ කාරණාව මං හිතන්නේ අපි 225ම අවබෝධ කරගත්තොත් වැඩක් මේ ජනාධිපතිතුමා පත්වන්නට මේ හිදස නිර්මාණය වුණේ අන්න ඒ කාරණාව නිසා. එතකොට ගරු කථානායකතුමනි අපි තරයේ විශ්වාස කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු විය යුතු. රටක් තුල කැලෑ නීතියක් ක්‍රියාත්මක වෙන්නට බෑ. රටක් තුල ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදී ඒ තුලින් තමයි දලස් සලහ පෙරුම මැතිතුමා අපේක්ෂකවරයෙක් හැටියට ඉදිරිපත් වුණේ මාවත් යෝජනා වුණේ අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වන්න නමුත් අපි හොඳට අංක ගණිතය දන්නවා අපි හොඳට දන්නවා 2020 මහමැතිවරණ ප්‍රතිඵලය ඒ කරුණු කාරණා හේතු කොටගෙන ඒ වගේම ප්‍රගතිශීලී අදහස් දරන පුද්ගලෙක් හැටියට ප්‍රචලිත දැල සලහ පෙරුම් මැතිතුමා ඔහොට්ටු පක්ෂයේ නියෝජනය වෙමින් ඉදිරිපත් වෙනකොට අපි අපේ අපේක්ෂකත්වය පසෙක දමලා මේ රටේ පරිවර්තනාත්මක යුගයක් අලුත් යුගයක් අලුත් සංස්කෘතියක් අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි අඩියක් පස්සට ගත්තා. අපි දන්නවා ඉතිහාස පොත් ලියවෙනකොට සමහරු තර්ක කරන්න පුළුවන්. තමන් ඉන්න තැනම ඉඳගෙන තද හිතක් තියාගෙන සැලෙන්නේ නැතුව සැලවෙන්නේ නැතුව
මුලින්ගත්තු තීන්දුවේම හැම විටම සිටිය යුතුයි කියලා එහෙම කට්ටියක් අර්ථකථනය කරන්න පුළුවන්. තවත් කට්ටියක් අර්ථකථනය කරන්න පුළුවන් නෑ නම්‍යශීලී වෙලා එදා 2020 මහමැතිවරණෙන් පත්තුණු മന്ത്രി සංඛ්‍යාවයි මේ සභාවේ තියෙන්නේ. අපි අද මේ 2022 හිටියා. ඒකමත කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වරමයි මේ නියෝජනය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඒකමත කරන්න එපා. ජයග්‍රහණය තුල ඒක අමතක වෙන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිතුමාගේ විධායකයේ දිගුව මේ තියෙන. ඉතින් ඒ තුල සමහරෙක් හිතන්න පුළුවන් අපි තනිව තරඟ කරා නම් හොඳයි. නෑ මෙහෙම තරඟ කරපු එක හොඳයි. තවත් සමහරෙකුට අර්ථකථනය කරන්න පුළුවන්. ඇයි මේ වගේ දෙයකට අඩු ගානේ සහභාගී වුණේ? ඒ මොකද මහ පොළොවේ මතය මේ සභා ගර්භය තුල තිබෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්. මේක තමයි සත්‍යය. දැන් ගරු කතානායකතුමනි මම කියනවා බොහොම පැහැදිලිව ව්‍යවස්ථානුක්‍රම කූලත්වයේ අනුගමනය විය යුතුමයි. ඒක ආයේ වෙන පරස්පර මතයක් නෑ. You can't have an anarchical country or an anarchical society. We are totally with that. හැබැයි ගරු කතානායකතුමනි අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා. නාම යෝජනා වලට දින දුන්නා. අද අපි මේ ජනාධිපති වරේ තෝරන ක්‍රියාවලියට සහභාගී වුණා. නමුත් මහ පොළොවේ යථාර්ථය මොකක්ද? මහ පොළොවේ යථාර්ථය අද මිනිස්සුන්ට ඩීසල් නැහැ. මේ රටේ ජනතාවට පෙට්‍රල් නැහැ. මේ රටේ ජනතාවට භූමි තෙල් ටික නැහැ. ගර්භණී මවුරුන්ට කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සලාකේ ලබා දෙන්නට බෑ. ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වැහි. අත්‍යවශ්‍ය ආහාර පානවල බරපතල ගැටලුවක් තිබෙන. ආහාර සුරක්ෂිත භාවය ෆුඩ් සිකියුරිටි. දැන් අපිට දැනගන්න ලැබෙන සංඛ්‍යාලේඛන වලට අනුව ගිය මාස කන්නේ 150ක නිෂ්පාදනය අඩු වීම. මේ යලකන්නේ සොච්චම් ප්‍රමාණයක් කෝර ටික ලැබුණේ කාලෙ ඉක්මවලා. එතකොට යලකන්නේ නිෂ්පාදනය කොයි තරම් පහළ වැටිද කියලා අපි දන්නේ නැහැ. මේ ක්‍රියාවලිය අපි යනකොට එදා හොඳට වේල් තුනක් කාල ජීවත් වුණු ජනතාවගේ ප්‍රශ්න කරන්න ඒ වේල් තුන කී දෙනෙකුගේ කී ලක්ෂයකගේ එක වේලකට බහැලද? ආහාර වේලක අඩංගු විය යුතු ප්‍රෝටීන් ටික ලැබෙන්නේ නැහැ. ආහාර විවිධාංගීකරණයක් නැහැ. මන්න පෝෂණ තත්ත්වය අද වර්ධනය වෙලා තිබෙනවා. දරුවන්ගෙත් අම්මලාගෙත් වැඩිහිටියන්ගෙ රටක මන්න පෝෂණය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? රටේ ප්‍රොඩක්ටිව් කැපැසිටි එක රටේ නිෂ්පාදන ධාරිතාවේ කඩංගට. දැන් ගරු කතානායකතුමනි අද අපේ රටේ ඍණ growth negative growth ඍණ ආර්ථික වර්ධනය අහස උසට උද්දමනය ආහාර උද්දමනය ගරු ජනාධිපතිතුමාම දන්නවා අතිගරු කියලා කියන්නේ මොකද ඔතුමා ඒක අයින් කරපු නිසා. ඉතිරිපත් ගරු කතානායකතුමනි බලන්න ආහාර උද්දමනය අහස උසට ගිහිල්ලා ට්‍රිපල් ඩෙෆිසිට්ස් බජට් බැලන්ස් ඔෆ් ට්‍රේඩ් බැලන්ස් ඔෆ් පේමන්ට්ස් ඔක්කොම රතු කට්ටේ තියෙන. ඒ වගේම සාර්වාර්ථික විචල්‍යයන් මැක්‍රෝ ඉකොනොමියේ මයික්‍රෝ ඉකොනොමියේ නිවෙස්වල තනි පුද්ගලයන්
කර්මාන්ත ශාල ඒ ඔක්කොම කඩන් වැටෙනවා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් අද බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ අපනායන ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශාලාවල රැකී රක්ෂා ප්‍රශ්නේ වර්ධනය වෙලා තිබෙනවා ඩැංගු පද්ධතියේ ද්‍රවශීලීත්වය අද අමාරු තත්ත්වයකට වැටිලා සංචාරක ශේෂ්ත්‍රයේ තත්ත්වය පිළිබඳව අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ බොහොම බරපතල තත්ත්වයකට වැටිලා දීවරයා ගොවියා කම්කරුවා එදිනෙදා වේලපිරි මහගන්ධ බැරුව අනාථ වෙලා දෛනික වේතන ලබන වැටුප් ලබන දීවනා ලබන අය ස්වයං රැකියාලාභීන් විමෙන් හෙඩඩ් හවුස් හෝල්ඩ්ස් කාන්තා මූලික පවුල් ඒ වගේම ආබාධිත පවුල් මේ ජන සමාජයේ අසරණ කොට්ටාසය බොහොම අමාරු තත්ත්වයකට වැටෙනවා මෙවන් තත්ත්වයක් තුල අද මොකද සිදුවලා තිබෙන්නේ අද 69 ලක්ෂයක 68 ලක්ෂයක වරමක් ලැබපු කණ්ඩායම මේ නිර්මාණය වුණු ආර්ථික අර්බුදය තුල ගරු ජනාධිපතිතුමනි හිතාමතාම ආර්ථිකය හකුලනවා ඒක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය ආර්ථිකය හකුලනවා ආර්ථිකය හකුලනකොට මොකද වෙන්නේ ආදායම අඩු වෙනවා ජීවත් වීමේ ප්‍රශ්නේ වැඩි වෙනවා ඒ නිසා බරපතල ප්‍රශ්න රාශියකට අපේ රට මුහුණ දෙන මොහොතක මම කියන්න කැමති මේ රට ගොඩනැගීමේ ජාතික සැලැස්මක් අපි නිර්මාණය කළ යුතුමයි ඒ නිර්මාණය කරන ජාතික සැලැස්ම තුළ ඉලක්කගතව විවිධ භාවයෙන් යුක්තව අපි අපේ ගමන ක්‍රියාත්මක කරන්නට ඕන ටයිම් ලයින් ටාගට් සදා ගන්නට ඕන ආර්ථික ඉලක්ක සමාජීය ඉලක්ක මේ සියල්ලම සම්පූර්ණ කරන්නට ඕන මොකද අද මේ පාර්ලිමේන්තුව තුල සිදු වුණේ ව්‍යවස්ථාවේ ක්‍රියාදාමය මහ පොළොවේ මතය ඉතාමත්ම කඩගාටුදායකයි ජනතාව බොහොම දුකින් ජීවත් වෙන්නේ බොහොම කඩගාටුවෙන් ජීවත් වෙන්නේ ඒ ඇගේ ජීවත් වීමේ අයිතිය අපි තහවුරු කරන්නට ඕන ඒ දේ කරනවා වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මම විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමා ඒක ක්‍රියාත්මක කරන්නට නායකත්වය ලබා දෙයි කියලා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුමයි මේ අද රට මේ වැටිලා තිබෙන්නේ අර ගෙන ආපු දුර්දාන්ත 20 වෙනි සංශෝධනයේ ප්‍රතිඵල මේ තියෙන්නේ මේ අද රට වැටිලා තියෙන්නේ බල උන්මාදෙන් තනි තීන්දු අරගෙන සවන් දෙන්නේ නැතුව විද්‍යාව වෙනුවට මිත්‍යාවට තන දීලා ඒ කරපු මහා විනාශය තුල තමයි අද මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාව අසරණ භාවයට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මෙවන් තත්ත්වයක් තුල රට ගොඩ ගන්න රට වෙනුවෙන් විපක්ෂයක් හැටියට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ රටේ ජනතාව ජීවත් කරවීම උදෙසා අර මෙතනදී සඳහන් වුණු දේශපාලන කොන්ත්‍රාත් නෙවෙයි දේශපාලන ඩීල් නෙවෙයි අපි කවදාවත් ජනතාව දුන්නු වරම අපි මොනම වරදානයකට වරප්‍රසාදයකට මුදල අපි වෙන්දේසි කරන්නේ මේ ඉන්නේ ප්‍රතිපත්ති ගරුක කණ්ඩායම ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජාතික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා අපේ උපරිම සහයෝගය ලබා දෙනවා මේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා ඉන්දියාවට මොකද සර්ව පාක්ෂික හමුවක් තිබුණු වෙලාවක කවුරු ජනාධිපති තේරීමේ ගමනේදී ජයග්‍රහණය කරත් අපේ රටට අඛණ්ඩව නොකඩවාම ආධාර ලබා දෙන්නේ කියලා අපි ප්‍රකාශ කරා ඒ දේ සිදුවේ යුතුයි ඔබතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට මේ සභාවෙම කිව්වා සහයෝගය ලබා දෙන්නේ කියලා මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමා මේ සභාවේ හිටියේ නැහැ අපි ඒක ප්‍රායෝගික ඒ ඖෂධ පැත්තෙන් අපි ඔප්පු කරලා තිබෙනවා ඒක කරනවා ඉදිරියටත් රට වෙනුවෙන් අපිට කරන්න තියෙන
සියලුම යුතුයකම් සම්භාරය අපි ඉෂ්ට කරනවා හැමෝම අවබෝධ කරගන්න අද තියෙන්නේ ඇතුලේ මතය එකක් මහ පොළොවේ මතය මහ පොළොවේ යථාර්ථය තවත් එකක් එහෙනම් නැවතත් වරක් ජනාධිපතිතුමාට අපි සුභපතනවා ඒ වගේම මේ ක්‍රියාවලිය සඳහා සහභාගී වුණු අපේ ප්‍රගතිශීලී ඉතාමත්ම නැවුම් අදහස් වලින් අලුත් දර්ශනයක් තුල අලුත් චින්තනයක් තුල අපි කෙටි කාලයක ඇති කරගත්තු සංවාදය තුල මම සතුටු වෙනවා ඇත්ත වශයෙන්ම මම ගත්ත තීන්දුව ගැන එතුමා වගේ පුද්ගලෙක් ඉදිරිපත් කරන්නට ගත්ත තීන්දුව මම විතරක් නෙවෙයි සමගි ජන බලවේගය සමගි ජන සම්ධානයත් අපේ නායකකාරකාදීන් ගරු මැති ඇමතිතුමන්ලා සියලු දෙනාත් විශේෂයෙන්ම අපි සතුටු වෙනවා ඒ ගත්ත තීන්දුව ගැන කිසිම කම්පාවක් නැහැ කිසිම ආපහු හැරී බැලීමක් නැහැ ඒ නිසා ඒ වගේම අනු කුමාර දිසානායක මැතිතුමත් අපේක්ෂකවරයෙක් හැටියට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී වුණා එතුමාටත් අපි සුභපතනවා දැල සලහපෙරුව මැතිතුමාට සුභපතනවා ජනාධිපතිතුමාටත් අපි සුභපතනවා ඒ වගේම මං හිතන්නේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරපු නිලධාරීන් බොහෝ දෙනෙකුට අමතක වුණා අමාරු ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරේ මේ පාර්ලිමේන්තුවේ අපේ තේරීම් බාර නිලධාරිතුමා එතුමාටත් විශේෂ ඒ වගේම ඔබතුමාටත් කතානායකතුමාටත් ඔබතුමාට අවස්ථාව හම්බුණා පළවෙනිම ඡන්දය දවන්න ඒ නිසා මම හිතන්නේ ඔබතුමා පටන් ගත්ත ක්‍රියාවලිය අවසානයේ තමයි මේ ප්‍රතිඵලය කෙසේ වෙතත් ඒ නිලධාරිතුමන්ලා ඒ ලේකම්තුමාටත් ඒ නියෝජ්‍ය ලේකම්තුමියටත් ඒ සහකාර ලේකම්තුමාටත් ඒ වගේම වේත්‍රධාරිතුමා නියෝජ්‍ය වේත්‍රධාරිතුමා ඒ වගේම මේ ක්‍රියාවලිය මං හිතනවා බොහොම පිරිසිදු ක්‍රියාත්මක වුණා විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක වුණා ඒට දායක වුණු මේ පාර්ලිමේන්තුවේ නිලධාරි මහත්මීන් ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අපේ අවංකාදර ස්තුතිය උදකරමින් කරුණා කරලා මහ පොළොවේ ජීවත් වෙන ජනතාවගේ දුක කඳුළු වේදනාව අමතක කරන්න එපයි කියලා මතක් කරමින් අපේ මාතෘභූමිය අපි සදාචාර සම්පන්න මත්තල් බඳගෙන ඉල් මාරුවීම් වලින් නෙවෙයි ඔළුගෙඩි මාරුවීම් වලින් නෙවෙයි සදාචාර සම්පන්නව ක්‍රමවේදයක් සකස් කළා මේ රටේ බහුතරයකට එපා වුණයි කියන පාර්ලිමේන්තුව රට හදන ප්‍රධාන සභාව බවට පත් කරලා අපි තකුණු පාය පෙරට තබලා මේ රට ගොඩ ගන්න වැඩසටහනට අවතීර්ණ වෙමු කියමින් රොසිරු දිනාටම මේ ස්තුතිය ප්‍රකාශ කරමි ස්තුතිය උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා